සුබරාත්‍රියක් අයිබෝවන්. අදත් අපි පුරුදු විදිහටම මතක පද දිගේ යවිදගෙන යන්නේ මේ සූදානම. අමිල වූ නිමල මතකයක් පිළිබඳව ආවර්ජනය කරන්න, නැවතත් ඒ ගැන සංස්මරණය කරන්න අද දවසේ අපේ සූදානමක් තියෙනවා. මේකට හේතුවම තමයි අපි භාවිත කරන, අපි මේ හැසිරෙන, අපි දඟ කරන, අපි සෙල්ලම් කරන මේ මාධ්‍ය භාවිතාව නිර්මාණය කරපු නිර්මාතෘවරයා පිළිබඳව අපට අද දවසේ කතා බහ කරන්න අවශ්‍යමයි කියලා හිතුණා. මොකද පහුගිය 20 වෙනිදාට ඔහු දිවි සැරියෙන් සමුගෙන වසර දෙකක් සපිරෙනවා. ඔහු අන් කවුරුත් නොවෙයි නූතන විද්‍යුත් මාධ්‍යයේ පාප්පරයා විදිහට අපට හඳුන්වන්න පුළුවන්. එහෙම නැත්නම් මාධ්‍ය තාන්ත්‍රිකයා විදිහට හඳුන්වන්න පුළුවන් විශේෂණ රාශියකට උරුමකම් කියන නිමල් ලක්ෂපති ආරච්චි. ඔහුත් සමග එකට එක පෙළ හිටගත්ත, ඇවිදගෙන ගිය, දේවල් බෙදා හදාගත්ත ඔහුගේම සගයා ලාල් සරත් කුමාර ලල්ලයත් එක්ක අද අපි මතක පද දිගේ ඇවිදගෙන යනවා මේ අතීත මතකත් සමග. ලලයි සුබ රාත්‍රියක්. අයිබුවන්. අයිබුවන්. බොහොම කාලයකට පස්සේ කොහොමද මේ රසල මතක පද ස්මරණය කරමින් මට ලැබෙන ආරාධනත් එක්කලා ඒ දේවල් අත්දැකීම් සහ බෙදා හදාගන්න පුළුවන් දේවල් බෙදාගනිමින් සිටිනවා. හොඳයි. නිමල් ලක්ෂපති ආරච්චි, චරිතයක් විදියට, පුද්ගලයෙක් විදියට, රූපකායේ නාම රූපයෙන් ඔබට හම්බ වෙන්නේ කොයි කාලෙද, කොයි වකවානුවේද? 1978 වසර. අපි ඉපදිලත් නැහැ. ඒ තමයි නිමලුත් මමත් රැකියාවකට කියලා මේ ජනමාධ්‍ය හා සම්බන්ධ වෙන මුල්ම දවස. එයන්ද ඔහුටත් ජනමාධ්‍ය අලුත්ම දවස. මා ඇතුළු තවත් සෑහෙන පිරිසකට අද දවසෙත් ඒ අය යම් යම් තැන්වල තමන්ගේ රාජකාරී කරමින් සිටිනවා මාධ්‍යයට සම්බන්ධව. ඒ සියලු දෙනාගේම මුල් දවස තමයි 1978 අගභාගය. ඒ කියන්නේ එකටමද ගුවන් විදුලියට සම්බන්ධුනේ කට්ටිය? එකම දවසේ. එකම දවසේ. කවුද නඩේ හිටියේ වෙන? දැන් අපේ නඩේ 14ක් විතර ඉන්නවා. 14ක් විතර. එතකොට අපි ගුවන් විදුලියෙන් දැන කියා ගන්න ලැබෙනවා මෙහෙම ශබ්ද පරිපාලකවරුන් බඳවා ගැනීමක් කරනවා කියලා. ඒ යුගයේ වෙනකොට අපි උසස් පෙළ කරලා මං හිතන්නේ ප්‍රතිඵල ඇවිල්ලත් නැහැ මගේ හැමනම්. ඒ යන එන අතරේ අපිට හම් වෙනවා මෙහෙම බඳවා ගැනීමක් තියෙනවා කියලා සමුහ පරීක්ෂණ. හැබැයි ඊට පෙර මා දන්නේ ඇනිමල්ව හෝ අනිත් කිසිම කෙනෙක්. නමුත් මේ මොන පුරුද්දකට හෝ ඒ 14ක් 15ක් දින එකම දවසක එක පොලිමේ ඉන්නවා මේ ශබ්ද පරිපාලකවරුන් සඳහා වරේ ලබා ගැනීමට. නිමලුත් මමත් ඉඳලා තියෙන නිමල් මට ඉදිරියෙන් ඊළඟට මම ඉඳලා තියෙන්නේ. ඔව්. පසු කාලිනව කතා කරනකොට. ඔව්. මේ ඔබ කිව්වා ගමුණු මේ කවුද අනිත් අය කියලා. ඔව්. අනිත් අය අතරේ එහෙම ළඟම ඉන්න සහෝදරයෝ හැටියට ඉන්න පිරිස තමයි රංජිත් ජයමහා. අහහ. තව කෙනෙක් ඉන්නවා කොළරුවන් කුසුම් තිලක කියලා. මේ අදටත් ජනමාධ්‍ය හා සම්බන්ධව ඉන්න. අනිත් එක්කෙනා තමයි කපිල පලිහේන. තවත් කාන්තා පාර්ශ්වයෙන් ගන්නකොට මා අද මගේ දෙරින්ද හැටියට ඉන්න කුසුම්, ඒ වගේම මහතා, දැනට ඔය දයාගාල්ලගේ අපේ ජනාධිපතිතුමන්ගේ ලේකම්බරියක් හැටියට සිටින මේ ආදි වශයෙන් හැම තැනකම ඉන්න හැම යම්කිසි මාධ්‍ය සම්බන්ධීකරණයක් කරන්න පුළුවන් උදවිය ඒ පිරිස අතරේ හිටියා. අපි එතනින් ගලවලා අරගෙන නිමල් ලක්ෂපති ආරච්චි ගැන කතා කරන්නේ ඇයි කියන වග මං හිතන්නේ මේ රටේ පොදුජන රසිකයෝ හැම කෙනෙක්ම දන්න කාරණයක් ලල්ලේ. ඒක අපට මේ ආයතනයකට ලඟු කරන්නත් බෑ, ආයතනයකට කොටු කරන්නත් බෑ. අපි එහෙම කොටු ගහලා ඉරි ගහලා එහෙම පුද්ගලයෙක්ව එක තැනකට මේ ගාල් කරනවායි කියන්නේ ඒක ඔහුට කරන අසාධාරණයක්. ඒක නිසා තමයි අපි තීරණය කළේ මේ පොදු මාධ්‍ය භාවිතාව ඇතුළේ අපට මේ නිමල් ලක්ෂපති ආරච්චි පිළිබඳව කතා බහ කරන්න සෑහෙන දේවල් තියෙවි කියන එක ලාල්ලයගේ මතක පදත් සමගින්. අපි මේ හරි අපි ඒ ගැන කතා කරමු. මුල්ම මතක පදයට යන් ආදරේ උල්පත වූ අම්මා. මේක මතක පදයක් වෙන්නේ කොහොමද ලාල්ලයගේ? ආදරේ උල්පත වූ අම්මා කියන ගීතය අපි කාටත් මං හිතන්නේ අම්මා පිළිබඳව කතා කරන හැම කෙනෙකුටම අම්මට ආදරයක් නැති දරුවෙක් නැහැ. ඔව්. ඒ නිසාවෙන් මං හිතන්නේ අම්මා ගැන ලියවුණු මා අද දක්වාම රස විඳින ගීත අතරින් අතලොස්සෙන් මුල්ම පෙළේ තිබෙන ගීතයක් ආදරේ උල්පත වූ අම්මා. මේකට නිමල්ගේ සම්බන්ධිකුත් මට හොඳට දැනෙන නිසාවෙන් මං ඒ ගීතය අද තෝරගත්ත විශේෂයෙන්ම. ඒ කතාවත් කියනවා. ඒ කතාව තමයි ගැමුණු මේ දැන් අපේ ප්‍රේම කීර්ති දල්විස් මහත්මයත්
ගුවන්විදුලියේ දැඩිසේ ඇසුරු කරන්න ලැබිච්ච කට්ටිය තමයි මේ ඔය අපි එන ශබ්ද පරිපාලක පරම්පරාව. ඒ කාලේ ඉතා ඉක්මන් බැඳීමක් ඇති වෙනවා මම ටිකක් දුර බැහැර කෙනෙක් නිසාවෙන් බොහෝ විට ගෙදර යන්න ලැබෙන්නේ සතියකට දෙකකට සැරයක්. ඔව්. ඒකට අපිට නවාතැන් එහෙම තිබුණා ආයතනේ. නමුත් ඊට වැඩිය මේ මිත්‍රත්වයේ කොච්චර දුරට ගියාද කියනවා නම් නිමල්ගේ ගෙදර ඉස්සරහ කාමරේ ජනෙල් වහන්නේ නැහැ. ඔව්. අපිට රෑ 10ට 11ට 12ට හෝ යන්න පුළුවන්. ඒ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියෝ හැම කෙනෙක්ම මගේ අම්මා වගේම තමයි. කොහෙද ගෙවල් තිබ්බේ ලාද? රත්නපිටියේ. රත්නපිටියේ. ඔය දැන් පැපිලියානින් උඩ ගම්පලත්ත පිටියේ දියුල් පිටියේ තමයි නිමල්ලේ. ඔය මා කියන යුගයේ ගෙදර තිබුණේ. ඉතින් ඒ අම්මාට මගේ අම්මා වගේම තමයි මට ඒ අම්මත්. ඉතින් මගේ අම්මා දිහා බලනවා වගේම මට බලන්න පුළුවන්කම තිබුණා නිමල්ගේ අම්මාවත්. නිමලුත් ඒ වගේමයි. නිමල්ගේ අම්මා ගැන විතරයි බොහෝ විට කතා කළේ. අම්මා තමයි සියලු දේ ඒ නිමල්ගේ ඉහළට යන ඒ ගතියේ අම්මගේ දහඩි හුඟක් තිබුණා. බොහොම දුකසේ මේ තත්ත්වයට ගේන්න ඒ අම්මගේ දහඩිය මුල් වුණා. එතකොට මන් දැක්ක අර පොදු අම්මා කියන චරිතය ඒ අම්මා ළඟ තිබුණා. ඒ තාත්තා ළඟ තිබුණා. නිමල්ගේ ෂර්ට් එකක් හොයදුවොත් මගේ ෂර්ට් එකත් කියන්න ඕනේ. ඒත් එක්කම හොදනවා. ඒ නිසා නිමල් මේ ගීතයට හරිම ආදරයක් තිබුණා. මම හිතන්නේ ඒ ඒ මතක සියල්ල උඹේ මගේ අපේ අම්මලා වෙනුවෙන් ලියවිච්ච ගීතයක් හැටියට අපේ හමු ගීතේ මේ ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාරගේ පළමු මතක පදේ. අද දවසේ අපි නිමල් ලක්ෂපති ආරච්චි අපේ කාලේ මාධ්‍ය තාන්ත්‍රිකයාගේ මතක අතීත මතක සමගින් මේ මතක සියල්ල සංස්මරණය කරමින් මතක පද දිගේ ඇවිදගෙන යන මොහොතේ හරි අපි මේ ගීතය අහමු. මේ ගීතෙන් අමතරව නැවතත් අපි මතක පද දිගේ ඇවිදගෙන යමු. ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදු වන දවසේ මාරාහුල කුමරුන් සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේමි සුළඟිල්ලේ සඳදිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුවදෝවා දිව මතුරක් වන් නැලැවිලි කියෙන් මතකයි මා නැලැවුවා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පණදී මා දැඩි කළ අම්මා ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදු වන දවසේ රාහුල කුමරුන් සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේමි සුළඟිල්ලේ තුරුලටගෙන අත්පා හැඩ ගස්වා නිදිගන්වා යහන් ගැවේ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවෙයි කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සිනහස ලැබෙනි ගෙන දී දිවියට නව පන ලැබෙදි මා දෙඩි කල අම්මා ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු මතු බුදුවන දවසේ මාරාහුල කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නේමි සුලැඟිල්ලේ හොඳයි අද දවසේ අපි කතා බහ කරන්නේ කවුරුන් ගැනද වගේ ප්‍රශ්නයක් මට ආයෙත් ඔබෙන් අහන්න හිතෙනවා හේතුව තමයි වෙන දවසට නම් අපි එහෙම මේ ප්‍රශ්න අහමින් කතා බහ කරන එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ හැබැයි ඒත් අද අපට මේ විශේෂ පුද්ගලයෙක් සම්බන්ධයෙන් මතකයක් ආවර්ජනය කරගෙන යන ගමන් අපේ ගමන් සගයව් ලාල් සරත් කුමාරගේ මතකපදත් සමග අපට සැරිසරන්න පුළුවන් ඉදිරියට ලල්ලා කිව්ව එක තැනක මේ ප්‍රේමකීර්ති ගැන ප්‍රේමකීර්ති ද අල්ලිස් කියන්නේත් ඔහු විශිෂ්ට මාධ්‍යවේදියෙක් ඒ වගේම සොඳුරු ගේයේ පද රචකයෙක් සියලු තැන්හි මනාව සරපු පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන් ප්‍රේමකීර්තිලා නිමල් ලක්ෂපති ආරච්චි එතකොට ලාල් සරත් කුමාර ඔය ඇසුර කොහොමද ඉස්සර ගුවන්විදුලියේ ගොඩනැගුණ ගුවන්විදුලියේ ශබ්ද පරිපාලකවරුන් හැටියට අප බැඳෙනකොට අපට වැඩිය ඉහළ පරම්පරාවේ උදවිය මේ රටේ අදටත් බොහොම ආදරෙන් ගලඳ ගන්න නම් කීපයක් යුආරිය විමල් ග්‍රේසාරිය විමල් දයාතින්නකෝ ඒ අය සමග බැඳෙන නම් බොහොමයක් තියෙනවා වෙනත් පැතිවලිනුත් ඒ කියන්නේ නිෂ්පාදකීන්ගේ පැත්තෙන් එහෙම නැත්නම් නිවේදක නිවේදිකාවන්ගේ පැත්තෙන් මෙහෙම ඒ විශේෂ ධාරාවන්හි යම් කිසි දෙයක් කළ උදවිය එක් රැස් වෙනවා තිලක් ජයරත්න W. ජයසිරි W. ජයසිරි මට මතක් කරන්න ඕනේ විශිෂ්ට ගණයේ ශබ්ද පරිපාලකවරේ ජයසිරි ඔවුන්ගෙන් තමයි අපි මේ මුල් අකුරු ඉගෙන ගන්නේ වසන්ත ලංකාතිලක කියලා මේ අය මහින්ද ෆොනෑන්ඩු දැන් ඔය කට්ටිය එක පැත්තකින් දක්ෂ ශබ්ද පරිපාලකයෝ තවත් පැත්තකින් ගේය පද රචකයෝ තවත් පැත්තකින් දක්ෂ නිවේදකයෝ එහෙම එහෙම අය එකතු වෙන තැනක් තිබුණා ගුවන් විදුලියේ කාමරේ තමයි ප්‍රවෘත්ති සම්දර්ශනය එහෙම නැත්නම් සැරිසර මේ ආදී දේවල් ලෝකයේ වටේ තියෙන දැනුම එකතු කරලා අරගෙන කට්ටිය මේක සම්පාදනය කරන තැන ඔතෙන්ට එකතු වෙනවා මේ පිරිස සියලු දෙනාම ඔය කාලේ දර වේදිකාව කියන නාට්‍ය හැම ටිකකට පස්සේ දැන් ඔය යන අතරේ එතෙන්න යනවා මේ තරුණ අපිත් ඒ කියන්නේ මේ මොකද දැනගෙන නෙමෙයි අරගොල්ල කතා බහ කරන දේ පැත්තකින් අහගන්න ඉන්න අපිට අවසරය තිබුණා ඒත් එක්කලා එකතු වෙන්න මොකද මම හිතන්නේ ඒ කාලේ ඒගොල්ල දැනගෙන හිටියා මේ තමයි ඊළඟ පරම්පරාව කියලා ඒ හන්ද අපිට සෑහෙන උදව් පදව් කළා පාලිත පෙර මහත්මයා මේ සියල්ලන්ගේ ඇසුර තමයි මම හිතන්නේ නිමල් ලක්ෂපති ආරච්චි වැනි පතාකේ බිහිවන්නට හැම පැත්තකින්ම දැනුම තියෙන ඔහු හොඳ සංස්කරණ ශිල්පිය හොඳ කටහඬක් තියෙන නිවේදකේ ශබ්ද පරිපාලකවරේ ඒ සියල්ලටම මුල්ලුනේ මයික්‍රෝෆෝනේ ගැන දැන හැඳින ගැනීම හරියටම හරි තාක්ෂණයේ ලොකු බොහෝටිභාවයක් තිබුණොට ඔව් දැන් එතෙන්නත් එන්න ඉස්සෙල්ලා ඔහු මා පසු කාලෙකින් දැනගන්නවා මේ වේදිකාව එමත් නැත්නම් නාට්‍ය චිත්‍රපට පිළිබඳව කිසියම් හැදෑරීමක් කරලා එන්නේ සුදර්ශිය කියන විශ්වවිද්‍යාලයෙන් මා ඒකට කියන්නේ කැමති ඒ එකල සුදර්ශිය කියන්නේ විශ්වවිද්‍යාලය එහි හැම පැත්තක්ම අතපත ගාලා එක එක ආකාර පුද්ගලයෝ ඉන්න තරම් විවිධ පුද්ගල හැබැයි ඉතාම දක්ෂයෝ ඉන්න ජනතාවගේ හද ගැස්ම හඳුනාගත්ත කලාකරුවන් එතන මේ ලොකු ලොකු අයත් නැහැ පොඩි පොඩි අයත් නැහැ ඔක්කොම සමයි ඒක අදින්න ඕන නම් ඒක හදලා දෙන්න ඕන නම් ඒකට කවුරුත් බලන්නේ නැහැ මේ ඒකට වෙනම කට්ටියක් ඉන්නවා එහෙම කියලා නැහැ තමන්ගේ අදහස් විවේචන
ඉතාම නිර්භයව ඉදිරිපත් කරගෙන සාකච්ඡාවට බඳුන් කරන තැනක් තමයි. ඉතින් මේ සියල්ල පසුබිමේ තියාගෙන තමයි ලක්ෂපති ආරච්චි සන්නද්ධ වෙන්නේ. හොඳයි. අපි ඉදින් දිගටම කතා කරමු ලැලේ. අපි මේ ගැන කතා බහ කරන්නම අවශ්‍යයි. අපි මේ දැන් ඔය කතාවත් එක්ක එදා මෙදා තුර කියන ලැලේ දෙවනි මතක පදයට යන සනත් නන්දසිරිගේ ගීතේ. ඒ ගීතේ නම් මම මේ පොදුවේ තෝරගත්ත ගීතයක්. ඒ ගීතේ ඉන්න යුවල දකින්නට මං හරි ආසයි. ඒ සැබෑ ලයාදර ආදරවන්තයා රසවන්තයා බිරිඳ වෙනුවෙන් තමන්ගේ ආදරය කොයි තරම්ද කියනක පෙන්නනවා එහි. එවන් කෙනෙක්ගේ බිරිඳ වන්නට අර මියගිය බිරිඳ කොයි තරම්ද කියලා අපිට හැඟීමක් ඇති කරන අය ජීවතුන් අතර නොහිටියන්. මේ සම්බන්ධය හරිම ආදරණීයව ඉදිරිපත් කරපු ගීතයක් හැටියට සහ සනත් නන්දසිරි කියන අපට ඉන්න මහා ගාන්ධර්වයා ඔහුගේ ප්‍රමාණය මට නම් කියන්න බෑ. ඒ තරම් විශාලයි කටහඬ, ඒ නිවුණ බව, භෞතිකවත් ඔහු විශාල පුද්ගලයෙක්. ඒ විශාලත්වය ඔහුගේ සංගීත භාවිතාව තුළක් තියෙනවා. ඒ නිසා ඒ ගීතය මම කැමතියි. හොඳයි, අපි අහමු ගීතය. ගීතය අහන්න කලින් මතක් කරන්න ඕනේ මේ වන් වූ අසිරි සිරි මතකයක් ඔබ වෙත ගෙනෙන දායකත්වය සපයන්නේ අමෘතා හඳුන්කුරු. ඒ ගැනත් අපි මතක් කරගෙන මේ ගීතය අහමු. අද ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර් ඔහුගේ මතකපද දිගේ ඇවිදගෙන යන්නේ. හැබැයි ඔහු හිතින් ගමන් සගයක් ලං කරගත්තා. ඒ ඔහුත් සමග සමකාලීනව හිටි නිමල් ලක්ෂපති ආරච්චි නම් අපේ කාලේ විද්‍යුත් මාධ්‍යයේ සිටි මාධ්‍ය තාන්ත්‍රිකයා. ඔහුවත් සංස්මරණය කරමින් අපි මතක පද දිගේ ඇවිදගෙන යනවා. මේ ගීතෙන් අනතුරු අපි පුංචි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරු නැවතත් අපි මුණගැහෙමු. එදා මෙදා තුර කඳුලට විවර දැස් පියන් වත් කවුළු වසා ලයේ කලාගේ සිනේහයේ සුව සිනා පෙරුරත් තෙතොල නවීගේ රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා දෑතලයේ වැලි අවසන් කමනද සුඳුරිය මට නොකියාම I'm here, 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 I'm here
ගෙන උපන්ලයේ හීයේ වේගෙන් අහස උසට බැඳී ආදර ලෝකය හෙටත් තියේ ඒ ඉතින් සොඳුරියේ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ ආයේ දවසක එක හිත ඇත්තන් වී අපි ඉපදෙමු එකතපි එදා මෙදා දුර කඳුලට විවර වූ දැස් පියන් පොත් කවුළු වසා ලයේ කලාගිය සිනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල නවීගේ රෝස කුසුම් කම්මුල් සුදු මැලි පාට පොවා දැතලයේ බැන අවසන් ගමනට සොඳුරිය මට නොකියාම දැන් අපි මේ බොහෝ දේවල් කතා බහ කරා. නිමල් ලක්ෂපති ආරච්චි පිළිබඳව දැන් ඔබෙන් අර මම ගියවරත් ඇහුවා මේ දැන් ඔය වේදිකාව කියලා නාට්‍යයක් ඔහු නිෂ්පාදනය කරනවා ගුවන් විදුලියේදී. නිෂ්පාදනය කරනවද වෙන අංශයකින් මේකට සහභාගී වෙනවද? මේක තමයි ඔහු ගුවන් විදුලිය ඇතුළේ මං හිතන්නේ පළමුවටම ස්මතු වෙන නාට්‍යය. එහෙමද? මේක වේදිකාව කියන්නේ නාට්‍යයක් නෙමෙයි. ආ වේදිකාව කියන්නේ නාට්‍ය පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කරන, ඒ අතරතුර කිසියම් නාට්‍යයක් පිළිබඳව විවේචනයක් හෝ එහෙම නැත්නම් එහි අදහසක් ඒ පිළිබඳව විචාරයක් ලබා දෙන්නට පුළුවන් ආකාරයේ වැඩසටහනක් මට මතක හැටියට පැය භාගයක විතර වැඩසටහනක් දීතත් ඇතුළත් කරමින් ඉතින් නිර්මාණාත්මක දෙයක් කියලා අපි අහලා තියෙනවා. මේ නාට්‍ය පිළිබඳව එහෙම වේදිකාවක් හැදෙනවා මේ ගුවන් විමාද්දී. ප්‍රථම වතාවට ඒ බොහොම අපූර්වට නිමල් ඉදිරිපත් කළා. නිමල්ට මේකට මම හිතනවා එවක්කට ඔය අපේ කට්ටිය සුබදපාල් සුන මහත්මයාගේ ඒත් එක්කම ආනන්ද ගුණවර්ධන මහත්මයාගේ ඔය කණ්ඩායම් දෙකේ මමත් හිටියා. හැබැයි මට ඉස්සෙල්ල නිමල් ඒ වේදිකාවට එහෙම ලංවීමක් තියෙන හෘදයාංගම බැඳීමක් තියෙනවා නිමල්ට වේදිකාවත් එක්කලා. මොකද සුදර්ශිය ගත කළ ජීවිතයේදී ඒ පැත්තෙන් දයනන්ද ගුණවර්ධන සූරින් එනවා. මන් මට මතකයක් නෑ සුබදපාල් සිල්වා මහත්මයා එතෙන්ට ගියාද කියන එක. නමුත් දයනන්ද ගුණවර්ධන සූරින් දයා වයමන් මේ ආදී නිර්මාණකරුවන් එක්කලා අර ඔය සුදර්ශියේ නුගගහයට මෙවැනි කතා යනවා නාට්‍ය පිළිබඳව විවේචන විමර්ශන කරනවා. ඒක පසුබිම් මොනවාද කියලා දන්නේ නැහැ මොහුට මේ වගේ පුළුල් පරාසයක මේ නාට්‍ය පිළිබඳව කතා කරන්න. හුදකලා සංවාදයේ වේදිකාවට ගියන්න පුළුවන්. ඒක තමයි කිසියම් නාට්‍යයක් මෙහෙම වුණා නම් හොඳයි මෙහෙම වුණා නම් හොඳයි මේකේ හොඳ තැන් තියෙනවා මේකට මේ ගීතේ මෙහෙමයි කියලා එහෙම ඒ මතින් තමයි හොඳ නිර්මාණයක් ගොඩනගන්නේ. තමන්ගේ අදහස් නිර්ලෝභීව ඉදිරිපත් කරපු තැනක්. ඒ ආකෘතියෙන් තමයි පහුගිය ඊට පසු කාලේ මේ විවිධ නාලිකා කියන්නේ අපි මේ වත්මනේ මේ අපි කතා බහ කරන නාලිකා පවා උපයෝගී කරගෙන තියෙන්නේ මට හිතෙන්නේ. ඔව් හොඳයි. දැන් මේ ඒ කාලේ මෙහෙම මේ ඌට මේ විදිහේ මේ ඇත්තටම සාමාන්‍ය පුද්ගලයෙකුට වැඩි ඉදිරිය දැක්කයි කියන විශ්වාසයක් මට නම් තියෙනවා. ඒ කියන්නේ ඌ හැමතිස්සෙම කතා කරේ අවුරුදු ගණනක් ඉස්සරහින්. ඒ කාලෙත් එහෙම සම්බන්ධ වෙච්ච ගුවන්විදුලියට සම්බන්ධ වෙච්ච කාලෙත් එහෙම එකක් තිබ්බද? මම ගැමුණුවක මයින් ඇහුවනම් හොඳයි මේ මම හිතුව අපි අතරේ ගැටුම් තිබුණේ නැද්ද කියලා. නිමල්ගේ ඔය ගමනට හුඟක් අයගේ කකුලෙන් ඇදිලි එමත් නැත්තම් මාර්ග බාධක දැමිලි ප්‍රයෝජනවත් වුණා නිමල්ට. ඇතැම් උදවිය ඒක නිමල්ව බිම දාන්නම කළා. ළඟ හිටපු මිතුරන් කිහිප දෙනෙක් ඔහුගේ ගමන තවත් ශක්තිමත් කරන්න විවේචන කළා. ඒ සියල්ල තමයි මේ වගේ ශක්තිමත් කෙනෙක් හැදුනේ කියන එක. මොකද නිමල්ට බැරුව ගියා මේ කාණ්ඩයත් එක්කලා ස්ථිර තනතුරක් ලබා ගන්නට. මෙච්චර දක්ෂයාට
හේතුනේ ඔහු යම් යම් දේවල් වලදී නිර්මාණශීලී අදහස් ඉදිරිපත් කිරීම වුණා දෝ කියලා හිතෙනවා. ප්‍රවීණයන්ට ඉදිරිපත් කරනවා නැහැ ඕක කොහොම නෙමෙයි. මෙහෙම වුණා නම් හරි කියලා එල්ල ඔහු කරලා පෙන්නන තැන් තිබුණා. සමහරු එක පිළිගත්තා. සමහරු එක පිළිගන්නට ලැජ්ජා වුණා. ඒ නිසාවෙන් ඔහුට ඔහුගේ ගමනට එහෙම බාධාවන් තිබුණා. ඒ බාධා යටිසිතේ තැම්පත් කරගෙන ඒක මත හැදුවද කියලා හිතනවා ශක්තිමත් නිවසක්. හරි අපි ඊළඟ මතක පදයට යන්. මේ තරම් සිව්මැලිද කළුගල් අලුත් ගීතයක්. මං හිතන්නේ අපට මේ කාලේ ඉතාම ජනප්‍රිය ගීතයක් විදිහට අහන්න හම්බුණා. මේ ගීතය දැන් සුනිල් එදිරිසිංහයන් ගැන කතා කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඒකට කතා කරන්න මම හයිය මදිනේ. ඒකට හේතුව තමයි ඔහු අර අපි ඉස්සල කිව්වා වගේම ගායනයේ මිනිසෙක් හැටියටත් හරි ලොකු මිනිසෙක්. එතකොට මම සමහර වෙලාවට ගැමුණු මට යන්නට හම්බ වෙනවා. දැන් මේ කාලේ ටිකක් නිවෙන නිමාඩුපාඩු ඉන්න නිසාවෙන් පාසල් වලට එහෙම යන්න හම්බ වෙනවා. ඒ ගියාම මේ බොරැල්ලේ මට මතක හැටියට ගෞතමි කාවේ මට ආරාධනයක් ලැබෙනවා ළමයින්ට මේ හඬ කැවීම් ක්ෂේත්‍රය පිළිබඳව සහ නාට්‍ය පිළිබඳව පොඩ්ඩක් දැනුවත් කරන්න එන්න කියලා. ඒ ගිය වෙලාවේ එකක් කියන්න මම මේ අන්ත දෙකේම හොඳ ගීතවලට ඒ කියන්නේ 70 80 දශකයේ ඉඳලා අද ඊයේ යම්කිසි නිර්මාණයක් බිහි වුණා නම් පුද්ගලයා කවුද කියන එක තකන්නේ නැහැ. ශබ්ද රසය සහ අර්ථ රසය. ශබ්ද අර්ථ රසය දෙක තියෙනවා නම් අපි ඒක වැළඳ ගන්න ඕනේ. ඔහු කොයි යුගයේද කියන එක නෙමෙයි වැදගත් වන්නේ. හරිද මහරි. මම මේ ළමින්ගෙන් ඇහුවා මෑත යුගයේ ජනප්‍රිය වෙච්ච ගීතයක්. මම කිව්වට කමන්නේ මම කියන්නේ. කමන්නේ කමන්නේ. මම ඒක කිව්වේ වෙන මොකුත් නෙමෙයි. මම ඊටාම ආදරෙන් වැළඳගත් ගීතයක් ඒක. වන් හෙට්ටියාරච්චි මහත්මයාගේ සීතමාරුතේ. නෑ ප්‍රේමය ගැන කියවෙන නොදක ඉන්න බෑ. මම හරි කැමති ගීතයක් ඒක. ඔව්. අනිත් පැත්තෙන් මම ඇහුවා මේ ගීතයටද මේ ගීතයටද ඔබ වඩාත් කැමති කියලා එල්ල මේ තරම් සිව්මැල්ද කළුගල්. ඒ ගීත දෙකද උදාහරණ ටිකක් දෙන්න. මම ගත්තේ නොදක ඉන්න බෑ ගීතය හෝ මම මේ ගීතයට හරි කැමති. ඔව්. මේ ළමයි කැමති ගීතයක් මට කියන්න ඔය සීල දිනාගෙන් ඒ ගීතයත් එක්කලා. මම ඒ අර කිව්වෙත් මම මේ ළමයින්ගේ දැන් මුඟක් වෙලාට එහෙම තැනකදී ළමයි හිතනවා දැන් අපි කියන්න ඕනේ අමරදේව සූරියගේ එකක්. එහෙම නැත්නම් සුනිල් සාන්තියන්ගේ ගීතයක් තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඔව්. ඒ නිසා මම කෝ එහෙම එකක් නැහැ. ඔයගලන්ට කිසිම වැටකඩුල්ලක් නැහැ කිය. මේ පිරිසෙන් මම හිතන්නේ 80% විතර ළමයි. ඔව්. අත උස්සලා කිව්වේ. මේ තරම් සිව්මැලිද කල්ප. ඔව්. එතකොට අපි අද රසවින්දනයේ පිළිබඳව දරුවන්ට මුකුත් කියන්න බෑ. ඔව්. උන්ට විඳින්න අපි දෙන්නට ඕනේ මාධ්‍යකරුවන් හැටියට. ඔව්. එතකොට මේ එකත් එක්ක මට ආයේ ආවජීව වෙන කාරණාවක් තියෙනවා. දැන් මේ ඔබේ අත්දැකීම අනුව බලෙන්ද දේවල් පටවන්නේ? ඒ කියන්නේ අපි දැන් අපි මේවා තමයි දෙන්න ඕනේ කියලා දැන් අරුත්සුන් දේවල් හරසුන් දේවල් නිර්මාණය වෙනවා. මට පොඩි උත්තරයක් දෙන්න මේකට. මේ දැන් අපි කියන්නේ මේක තමයි ඉල්ලුම කියලානේ. ඉල්ලුමේ හැටියට තමයි සැපෙවුම. එතකොට ඒ ප්‍රශ්නේ මොකක්ද? ඇත්තට මේක ඒ සමාජයේ ඉල්ලන්නේ නැද්ද? දැන් මම උතෙන්දී මගේ හදවතින් එන හැඟීම දුන්නොත් එක්තරා පිරිසක් අකමැති වෙන්න පුළුවන්, විවේචනෙන්න පුළුවන්. නමුත් මට මේ පාසල් මට්ටමේ දරුවන් සහ ඒ රසවින්දනයේ පිළිබඳව මට යන්නට ලැබෙන හොඟක් අවස්ථාවල ලංකාවේ විවිධ පළාත්වලට. ඔව්. හැබැයි ඒ තැන්වල ඉල්ලුමක් නැහැ නේ එහෙම. ඔය කියන මට්ටමේ ගීතවලට. ඔව්. හැබැයි ඔතම ඒ වින්දනයේ වෙනත් තැනක තියෙන්නේ. මම දන්නේ ඉතින් අපිට එහෙම බලපුවම මේගොල්ලෝ එළියට ආවට පස්සේ එතන වෙනස් වෙනවද කියන එක හිතාගන්න අමාරුයි. මොකද ඒ කියන ගීත ඒ ගායනා කරන ඉල්ලන ගීත හෝ නැත්තම් කතා කරන මාතෘකා පිළිබඳව කතා කරනකොට මෙවන් පිරිසක් ඊට පස්සේ බැහැර සමාජයේ ඉන්නවද කියන එක පිළිබඳව ගැටලුවක් මත වෙනවා. දැන් ගමු අපි ඉස්සෙල්ලා කතා කරමින් හිටපු එකට ඌණපූර්ණයක් කරන්න ඕනේ. ඒ මොකද්ද? දැන් ඇතැම් මුදුවේ මේ ගිරව් කියන එක තමයි මේ පර්ණම කතාවනේ නිවේදකයින් පිළිබඳව දැන් ඊට වැඩිය අලුත් වචන ඇවිල්ලා ඇති. ඒක එහෙමද කියන එක පිළිබඳව කතා බහ කරන්න වෙනවා. විශේෂයෙන් පොදුවේ ගන්නකොට යම් යම් අය මෙතනින් මග අරින්න පුළුවන්. ඔව්. සමස්තයක් ඇටියට ගත්තොත් මේ අයට ඌමනා දේද කරන්න හම්බ වෙන්නේ කියන එකක් මතුවෙනවා. එතෙන්දී තමයි මේ පිට සමාජයේ විසින් හෝ යම් යම් ආයතන මගින් මේ ගේන මේ
අගැයීම් තියෙනවානේ. මේක මෙච්චරක් අහනවා, මෙච්චර පිරිසක් මේක අහනවා, මේ වෙලාව තමයි මේ පිරිස අහන්නේ කියලා කීප දෙනෙක් දෙන දේ අපි ලොකු බරට අරගෙන ඒ ඔස්සේ යන්න හදනවා නම් ඒක කරන්නේ මේ නිවේදකයා නිවේදිකාවටත් හරි අපරාධයක්. ඉතාම දක්ෂයෙන් ඉන්නේ, ඔවුන්ට නිර්මාණ හැකියාවක් තියෙනවා. නමුත් ඒක එළි දක්වන්න තැනක් හදාගන්නට ඔවුන්ට පුළුවන්කමක් නැහැ තනියම. හොඳයි, එයා අපට ඇහෙන අහන කියන කාරණා දෙක යට දෙවෙන දෙයක් නැහැ. අපි බලමු අපි හැම ගීතේ මේ ගීතත් සමගිනුත් අපි පුංචි විරාමයක් ලබා ගන්න. විරාමෙන් නැවතුර නැවතත් අපි මතක පද දිගේ ඇවිදගෙන යමු. අද අපේ ගමන් සගයා ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර. මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවකන බුදුන්ට දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා මැටි පිලක පැදුරක් නෙලා රිදුම් පිරිමදිමින් මලයි ඔහු මැරෙන ඉපදෙන රළදිලා මැරෙන ඉපදෙන රළදිහා කොතැනද කියා මා ඇසූ විට ඉනෙපුනා ඔහු තවම තනිකඩ යැයි කියා තවම තනිකඩ යැයි කියා මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා දැස් දුන් අද දවසේ මේ අපි අමිල වූ නිමල මතකයක් සංස්මරණය කරන අතරතුරේ ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාරගේ මතක පද දිගේ ඇවිදගෙන යන්නේ නිමල් ලක්ෂපති ආරච්චි නම් අපේ කාලේ මාධ්‍ය තාන්ත්‍රිකයා. නොසේ නම් ඔහුව කෙකේ සමන් කුමාර ඔහුට බොහොම අපූර්ව අර්ථකථනයක් දුන්න ලාලේ මේ ලක්ෂපති විනෝදාස්වාදන සංස්කෘතියේ ලාංකීය පාප්පරයා කියලා. ඒ වගේම මහාචාර්ය ගංගානාත් ඔහු හැඳින්වුවේ විද්‍යුත් මාධ්‍ය සරදියල් කියලා. මේ හැම එකක්ම මේ හැම ශීර්ෂයක්ම ඔහුට
පෙළ ගැහෙන්නේ ඔහු කරපු අනවිභවනීය මෙහෙවර නිසාමයි කියන එක අපට අද වෙද්දි පසක් වෙලා තියෙන්නේ. මේ පිළිබඳව එහෙම විවාදයක් නැහැ. හැබැයි තවත් ඒ කියන්නේ මේ මොහොත දක්වත් අපි අර ඉහතින් කතා කරපු කාරණා ඔස්සේම ආයි පෙළ ගස්වාගෙන ආපුවම අපට දැනෙන දේ තමයි මේ 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 වෙලාවේ රටට විනාශයක් වෙලා තියෙන්නේ මේ FM මාධ්‍ය සංස්කෘතිය හරහාය, මේ රූපවාහිනී මාධ්‍ය සංස්කෘතිය හරහාය. රූපවාහිනී පිළිබඳව අපට කතා බහ කරන්න මේක මොහොත නොවේ. හැබැයි FM සංස්කෘතියක් හරහා දැන් ඔබත් එක තැනක සඳහන් කරා මේ ගිරව් කියලා මේ නිවේදකයන්ට කියන්න ගත්ත දේ. හැබැයි මේ FM මාධ්‍ය සංස්කෘතියෙන් මෙච්චර මිනිස්සු පරිභව කරන්න හේතුව වෙලා තියෙන්නේ අපට මොකක්කෝ මගහැරුණාද. දැන් බ්‍රිතාන්‍ය මාධ්‍ය විචාරකෙක් මේ FM යන්න ඔහු වර්ණගන එක අවස්ථාවක ඔහු ඒක අර්ථ දක්වනවා මේ ෆියුනරල් ඔෆ් මීඩියා කියලා. ඔව්. එතකොට දැන් ඔහු ඒක ඒ කාලේ කියන්නේ FM පටන් ගන්න කාලේ කියන්නේ. දැන් ලංකාවට මේක ආගන්තුකයිද නැද්ද කියන කතාව නෙමෙයි අපි හොයන්න ඕනේ. මේ මොහොත දක්වත් ඇයි තාම මේ පරිභව කරන්නේ? ඔබට දැනෙන හැටියට ඔබ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් විදිහට දැන් සියලු ආයතන වලින් වියුක්ත වෙලා ස්වීය විදිහට ජීවත් වෙන පුද්ගලයෙක්, ඔබට මේක පෙනෙන්නේ වෙන කෝණයකින්. ඒක නිසා මම මේ ඔබෙන් අහන්නේ මේ මොහොත දක්වත් ඇයි මේ රේඩියෝ වලට, රේඩියෝ වල වැඩ කරන නිවේදක පරම්පරාවට, මේ නව නිවේදක නිවේදිකාවන්ට බනින්නේ? මේ ගැමුණු උනේ ඒක නිවේදක නිවේදිකාවන් බඳවා ගැනීමේදී කල්පනා කළ යුතු කාරණයක්. සහ මේ කිසිම දරුවෙක් එනවද මේ ඉස්කෝලේ ගිහිල්ලා නැතුව? නෑ. ඒ අයගේ සුදුසුකම් බැලුවොත් ඒගොල්ල ඉතා උසස් මට්ටමින් විභාග පාස් වෙලා තියෙනවා. මට සමහර වෙලාවට ඇඟිල්ල දික් වෙනවා නූතන අධ්‍යාපන ක්‍රමයට. ඒ අධ්‍යාපනයේදී ඔවුන්ට රසවින්දනය හෝ භාෂාව පිළිබඳව, උච්චාරණය පිළිබඳව, එහෙම නැත්නම් පදයක් හැදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව එතරම් පුළුල් දැනුමක් ලබා දෙනවද? ඒ දැනුම නැතුව වුණත් විභාගයක් පාස් කරන්න පුළුවන්ද කියන ගැටලුවක්. ඔව්. එතකොට මේ දරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයිනේ මේක. ඔවුන්ව දැන් අපිට පෙර උදවියට ලැබුණ කියවීම, රසාස්වාදය අපිට ටිකක් අඩු වුණා. ඔව්. අපිට බලෙන් ගන්නට වුණා. සමහර දේවල් අපිට නැවත පොතපත කියවන්නට වුණා. මොකද පාසල් අධ්‍යාපනයේදී අපිට මගහැරුණා දෝ වෙනවා, වෙනත් විෂය ධාරාවන් ආව නිසාවෙන් හෝ. පසු කාලීනව දැන් එහෙම නෙමෙයිනේ, ගුරුකූල සම්බන්ධයත් වෙනස් වෙලානේ තියෙන්නේ. ගුරුවරයාට බෑනේ දැන් අපිට ගැහුවොත්, වේවල් පාරක් ගැහුවොත් එහෙම අපිට ඒක පුදුම ලැජ්ජාවට කාරණයක් සහ කාටවත් කියන්නෙත් නෑනේ. ඔව්, දැන් ගැහුවොත් ගුරුවරයව දනගස්සනවා. ඉතින් එහෙම ගුරුවරු හිටියා, එහෙම ශිෂ්‍යයෝ හිටියා. ඔව්. දෙපැත්තම අත දික් කරන්න වෙනවා. එහෙම ගුරුවරු දැන් ඉන්නවද, එහෙම ශිෂ්‍යයෝ ඉන්නවද? මේ අයගෙන් බේරිලා එන කට්ටිය තමයි අවසාන වශයෙන් මාධ්‍යයට එන්නේ. හැබැයි මාධ්‍යයට ආවට පස්සේ පුළුවන්කම තියෙනවා යමකට හැදෙන්නට අවශ්‍යතාව තියෙනවා නම්. ඔව්. ඉතින් ඔන්න ඔය කාරණේ උඩ දැන් මට ප්‍රශ්නයක් නැති නිසා ඔබ කිව්වා වගේ මම කියන්නම්. මොනතරම් දක්ෂෙක් ආවත් ඔහුට බාර දෙන වැඩසටහන හෝ මේ මාධ්‍ය ආයතන හිමිකරුවා ඉල්ලන දේ කරන්න ඔහු බැඳී සිටිනවා. ඔහුගේ ජීවත් වීම උදෙසා. හඬ ඔහු අකමැති වැඩසටහනක් කරන්න ඉඩ තියෙනවා. අකමැති ගීතයක් ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. අදකින් තියෙන අපට එමු. හරි, අපි යමු ඊළඟ මතක පදයට. සාගරයේ බඳු වේදනාව, මේකත් මම හිතන්නේ නිමල් ලක්ෂපති ආරච්චි මහත්මයාගේ කැමැතිම ගීතයක්. මේ ඔබෙත් කැමැතිම ගීතයක් වෙලා එක. මේ කැමැතිම ගීතය වෙන්නේ ඇත්තටම මේ එක පැත්තකින් ඔහු ගායකයා සහ ගීත රචකයා මේ සියලු දෙනාම අපේ තාමත්ම සහෝදරයෝ හැටියට අපි ආශ්‍රය කරන හිතවත්තු. ඒකට පාදක වෙනවා සුදර්ශිය. සුදර්ශිය, අපි සුදර්ශිය ගැන කතා කරමු ඊළඟ පැයේදී. ඔව්. එතකොට මේ සුදර්ශියේදී තමයි මේක නිර්මාණය වෙන්නේ. ඔව්. ශාන්ත දේශබන්දු ලියනවා. වෙරළියද්ද මේකට සංගීතය හදනවා. ඔහොම තනියම කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔය මෙහෙම පිටපතක් ගත්තාම ඔක වටේ යනවා කට්ටියගේ. දැන් ඔහොම ගිහිල්ලා නිමලුත් මේක ඒ නිර්මාණය වෙන්න ඉස්සෙල්ලා බොහොම රසවින්ද මිනිස්සෙක්. මේකේ ඇතැම් පද, ඇතැම් කොටස්, මේක මෙහෙම වුණා නම් මෙහෙම තවත් හොඳයි නේද, පොඩ්ඩක් බලමුකු. කොටින්ම මං හිතන්නේ වේර්ලි ඇද්දට සංගීතය පව උගන්නන්න කියලා තියෙනවා. මේකේ මේ මෙතෙන්ද මේ මේ විදිහකට දාපංකෝ කියලා. ඔව්. ඉතින් ඒක හදලා බලපුවම හරි. ඔව්. මේ ඉතින් මොනවා හරි දෙයක් විච්චාම මේ 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 දනිස්ස ළඟට එනකල් ගන්නවා මොකේ කලිසම. මේ මාර්ගන ඉතින් මෙන්න මේකනේ කියලා මොකක් හරි කියලා
සාගරයේ බඳු වේදනාව සුන් වෙලා යනවා කියලා. ජීවිතය ගැන වන්දනාව කියන්න අපි යන මේ වන්දනාවක් කියන එක තමයි ඕන නිතරම කියන්නේ. අපි ආමු ගීතේ මේ පැයට හිමි වෙලාව අපිට ඉවරයි. මේ ගීතයත් සමගින් අපි ඊළඟ පැයේදීත් මුණ ගැහෙමු. අමිල වූ නිමල මතකයක් පිළිබඳව කතා බහ කරන්න අද අපේ වැඩසටහනට මතක පද දිගේ ඇවිදගෙන යන්න ආරාධනා කරපු අපේ ගමන් සගයා ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර් ඔහුගේ මතක පදත් සමග අපි ඊළඟ පැයේදී මුණ ගැහෙමු. මතක පද ඔබ වෙත ගෙනෙන්න දායකත්වයේ සපයන්නේ අමෘතා හඳුන්කුරු. සාගරය බඳු වේදනාවෝ සුම්බෙලා යනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ. සාගරය බඳු වේදනාවෝ සුම්බෙලා යනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ. මාරසෙන් සිටියෝ ඉතින් එහෙනම් අපට නැති වෙද රුදුරු බාධාවෝ. පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝසතුන් සිතුවෝ ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්ඛ ගංගාවෝ. සාගරය බඳු වේදනාවෝ සුම්බෙලා යනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ. පැතුම් ඉටු වෙනවෝ පැතුම් හොඳ නම් යන්නෙන ගමනෙදි සිහින එලි වෙනවෝ. මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ මිනිස් කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ. සාගරය බඳු වේදනාවෝ සුම්බෙලා යනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ. සාගරය බඳු වේදනාවෝ සුම්බෙලා යනවෝ ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ.